පුදුම වෙන්නේ මහත්මයානි මට පුදුම වෙන්නේ දැන් මේ දේශපාලන පරිගණකම කියලා යහපාලන රජයේ කාලේ ASPලා SSPලා කළා. එතකොට සාජන්ලා IPලා කළා. ඉතින් ඒ වගේ අපි ගාව තියෙනවා මේ මේ සම්පූර්ණ විස්තර. නමුත් එතකොට ඔය එකම උද්ඝෝෂණයක්වත් එකම ප්‍රසමක්වත් ආවේ නැහැ. නමුත් මේ රජය ඇත්ත වශයෙන්ම දේශපාලනයට දේශපාලන වශයෙන් අගතියට පත් වෙච්ච අයට නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් දෙන්න එක පරක් වෙච්ච අයට නැත්නම් අනිවාර්ය ලෙස වෙනස් ස්ථාන වලට මාරු කළා ලකුණු ලබා ගන්න පුළුවන් ස්ථානාධිපතිවරුන් හැටියට පත් කරගන්න බැරි වෙච්ච එක ගැන ඒ ගැන යොදලා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නකොට තමයි මේ වගේ උද්ඝෝෂණ සහ මේ වගේ විරුද්ධතාවයන් එන්නේ. ඉතින් මොන රජය කළත් ඒක වැරදි බව මම පිළිගන්නවා. නමුත් පසුගිය රජය කරනකොට කවුරුත් මේක අහන්න ආවේ නැහැ, මාධ්‍යවලුනුත් පියාගියේ නැහැ. ඒ මොකද ඒ රජයට බයද කියලා තමයි ඉස්සෙල්ලා මට අහන්න වෙන්නේ. දෙවෙනි එක තමයි ඔබතුමා කිව්ව එක හරි. 300ක් පවන තිබ්බා මේ වගේ දේශපාලන වශයෙන් අගතියට පත් වුණා කියන ඒ අයදුම් පත්‍රය. ඒකෙන් පසුගිය ඉස්සෙල්ලා හිටපු අමතුමා චමල් රාජපක්ෂ අමතුමා කොමිටියක් පත් කරලා තිබ්බා හතර දෙනෙක්ගෙන්. ඒකේ හිටපු දිසාපතිවරුන් පවා හිටියා. ඊට පස්සේ ඒ හතර දෙනා තමයි 83 දෙනෙක් ගැන නිර්දේශ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක කැබිනට් එකට ආවට පස්සේ කැබිනට් එකේදී අපි මේ සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් තවත් පෙස්සන් ඇවිල්ලා තියෙන හින්දා ඒ පෙස්සනුත් සල්කල්ලා සැලකිල්ලට භාජනය කරන්න. පෙස්සන් සැලකිල්ලට භාජනය කරගෙන ඒ පෙස්සන් වල තියෙන කරුණු හරිනම් ඒක නැවතවරක් ප්‍රතිසංශෝධනය කළා තමයි අපි ඉදිරියට දාන්නේ. කාගෙවත් හිත නරක කරන්නවත් කාටවත් අසාධාරණයක්වත් කරන්න මම මග ඉඩ තියන්නේ නැහැ. නෑ මේමයි ඒක තනි පුද්ගලයෙක්ට හරි තනි සංවිධානයකටවත් කරන්න බෑ. ඒකට මම හිතන්නේ මුළු රටේම ජනතාව එකතු වෙන්න ඕනේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රධාන සාධක වෙන්නේ රටේ ඒකීය භාවය. රටේ එක රටක් නම් ඒකේ රටේ ඉන්න ඕනේ එක නායකයෙක් සහ එක නීතියක්. ඉතින් ඒකට තමයි අපි සියලු දෙනාම මේ සියලු දෙනාම සූදානම් වෙන්න ඕන සහ සියලු දෙනාම ඒක ලකින්න ඕනේ. අවුරුදු 2530 අපේ රට ඒකේ රටක් තිබ්බනම් ඉදිරියටත් ඒකේ රටක් තියෙන්න ඕනේ. එතකොට මේක වෙනත් වෙනත් යෝජනා මගින් මේ රටේ ඒකීය භාවය අපිට නැති වෙනවා නම් එහෙම නැත්නම් අපේ යම් යම් අපි සමහරලාට යම් යම් තීරණ අපි ගත යුතුයි මේ සම්බන්ධයෙන්. එතකොට එක රටක් එක නීතියක් නම් අත්‍යවශ්‍යම තියෙන්න ඕනේ එක නායකයෙක් තමයි. ඉතින් ඔබතුමා කියන පරිදි ඒ වගේ අවදානම් තත්ත්වයන් තියෙනවා නම් කරුණාකර අපිට දන්වන්න. එතකොට අපිට පුළුවන් එහා සමානය කරන්න. නමුත් රටක් පාලනය කරනකොට අපි පාලනය කරන්න ඕනේ සියලුම ජනතාවට සාධාරණයක් වෙන විදිහට, සියලුම සම්පත් සමසේ බෙදී යන විදිහට. අපි දන්නවා සම්පත් කියන එක සීමා සහිත නිසා සියලුම ජනතාවට ඒ ආකාරයෙන් සාධාරණයක් වෙන විදිහ තමයි රට පාලනය කරන්න ඕනේ. එතකොට අපිට බලන්න පුළුවන් ඉදිරියේ මොනවද වෙන්නේ කියලා. නමුත් ඉදිරියත් ඔබ කියන විදිහට ඉදිරියත් අපි බැලිය යුතුයි. ඒ ඉදිරියේදී අපි යම්කිසි අවදානම් තත්ත්වයට එනවනම් රටේ ඒකීය භාවය යම්කිසි අවදානම් තත්ත්වයට එනවනම් රට බෙදෙනවනම් රටත් වෙනත් වෙනත් ප්‍රදේශවලට නායකයෝ ඇති වෙනවනම් ඒක ඇත්ත වශයෙන්ම අපි ඉතිහාසයට කරන නිගරුවක්. එතනත් අපේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරපු අපේ මිතුන් මිත්තන්ට කරන අගෞරවයක් නිසා අපි ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ. Breaking.lk